මේක අපි ටිකක් ස්පෙෂල් හරි. බ්ලොග් එකක්. අපි හැමෝටම ස්පෙෂල් බ්ලොග් එකක් බලමු අපි මොකද වෙන්නේ කියලා මේකේ. ඔබට ඔබ දැන් මේ දකින්න ගාන ප්‍රදීප් ජයවර්ධන මහතා මැඩම්ගේ වාහනයෙන් බහින ආකාරයේ මැඩම් එවල තියෙන්නේ මෙහෙම ඇතරේද හයිලක්ස් එකක් ආවේ ස්පෙෂල් වාහනයක. අපි දැන් මේ හයිවේ එකට දාලා යනවා අපි ගාන්න පැත්තට. මාපුහින්දා දුර යනවා තේරුණේ නැහැ ඇත්තටම. දැන් අපි ඉන්නේ මේ බද්දක මේ සිට් එකේ. තාමත් එකෙක් සින්දු ගේන. ටිකක් දුරට. හරි මෙතන ඉඳන් තමයි මම පටන් ගන්නෙ. මම පොඩි වීඩියෝ එකක් කරන්න try කරන්නේ මේ. පොඩි ෆිල් එකක් කියන්නේ හල් ගෑඟ බලාගෙන. හරි අපි අද ඇවිල්ලා ඉන්නේ කඩුව. අපේ බොයිස්ලා ටික ඉන්නවා ගයියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කර ඉච්චර ගණන් ගන්න එපා. කොහොම හරි අපි අද ඇවිල්ලා ඉන්නේ අපේ චමත්ගේ ලීගල් ටීක් සර්ටිෆිකට් එක ගන්න. ටීක් සර්ටිෆිකට් එක මේ අද නෙමෙයි ඒක ඇත්තරම තියෙන්නේ හෙට. හෙට අපි ආවාද පොඩි සෙස් පාරක් දාන්න. මේ කේපි අරවින්ද ඉන්න, දුලරණ සිංහ ඉන්න, ගාම්පති ජයවර්ධන ඉන්න. ඒක තමයි චමත් දැනගන්නේ මගේ හැටි. හරි අපි එහෙනම් කොල්ලෝ එක එක විදිහ ආතල් ගන්නවා. ඩිකා තමයි සෑහෙන ආතල්යක් ගන්න. ඩිකාගේ අන්තිම අවසානම ට්‍රිප් එක වෙයි මේක කොල්ලා තනිකඩෙක් විදිහට. ඉතින් එයා එකෙන් උපරිම ආතල්යක් ගන්නවා. ඉතින්දම අපි ඉක්කඩුවට ඇවිල්ලා ගත්තා හැමෝටම එකට ඉන්න පුළුවන් ලොකු ෆැමිලි රූම් එකක්. මේකේ ලොකු ඇඳවල දෙයක් එක්ක ඒසී කරලා තිබුණා. ඉතින් අපිට සෑහෙන හොඳ වුණා. මොකද අපි පහුවෙනිදා උදේ අපිට වැඩ කරන්නත් වෙයි කියලා හිතුණා. ඉතින්ද අපි මේ රූම් එක ගත්තේ. අතර කොල්ලෝ ටික විදිහ ආතල් ගන්නවා. ඩිකාන වෙනම ආතල්යක් ගන්නවා තමයි. ඒකත් හොඳයි. ඉතින් කොල්ලගේ අන්තිම ට්‍රිප් එක හිඳලා මගේ බාරීට ඇන කන්න ඕන මට කර. නිදාගන්න වෙලා වැත්තර හැමෝ ට්‍රැක් වැඩ කරන්න ට්‍රැක් පැනලා වගේ. මේක තමයි මෝහිනී රීමේක් එක. ෆේස්බුක් එකෙත් ඒකේ වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒක. මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් හැසිරි අන්තිම. ඩිකා අපි නිදි අතරේ ලොකු වීඩියෝ එකක් කරලා ඇත්තට හොඳයි කියලා තිදුනා මට පස්සේ. හතම ආරයි වෙලාව බොයිස්ලා තාම නිදි. මේ ඔයගොල්ලොන්ට පෙන්නන්න කීපිය අරින්ද තාම නිදි. හායි හායි. මොකද එයා එහෙම ඉන්නකොට අනිත් පැත්තෙන් තාම දොයි රණසිංහ බොසා ඉන්න. කුමාරයා තාම දොයි මේ ඉන්නේ. මම නිදියකට මටම සද්ද දාන්නත් පොඩ්ඩක් නිකන් මොකද්ද වගේ. ප්‍රදීප් ජයවර්ධන මහතා හායි. මේක නම් නිදියන්නම දෙයියෙක්. නිදියන්න විපදිච්ච එක්කෙනෙක් ඇත්තරම ගයන් කියන්නේ. කෑගල්ලේ පුක තියෙන්නේ ලස්සනම පුක. කෑගල්ලේ ලොකුම එක. ඔය කියන දේ නම් ඇත්ත ඇත්තට මොන වුණ මොකෝණික ඉර බීලා දැන් හොඳටම නිදි. දුරනෑරෙන්න දුරනයි මායේ එරෙන්න
වගේම අපිට පහුවෙනි දවසේ පොඩ්ඩක් වැඩ කරන්න වුණා. මොකද මේක වැඩ කරන දවසක්, බදාදා දවසක්. ඉතින් අපිට වැඩ කරන්න වුණා පොඩ්ඩක් කියලා. ඉතින් මේ Snapchat එකේ ෆිල්ටර් එකක් try කරාම මේක නම් නැගලම ගියා. ආයෙත් අසහනයෙන් පෙළෙන ටිකක් ආයෙ හම්බුනොත් අටපට්ටමට කියන්න ඕනේ. පේනවනේ තියෙන අමාරු. මාත් මාර ලස්සන හැබැයි. බලයක් කරා නංග නෝ හැම එකම නිලා නාන යන්න ලෑස්ති වෙන යන්නේ නිලා ආයෝවිස් නානද කලිසම් එන්නද නාන්නේ කලිසම් එන්න නෑ ඇඳුම් අඳින ගමන් ඇඳුම් අයන් කරන කණු ආතල් එකේ නම් අඩුවක් නෑ ඉතින් පේනවනේ අපේ වෙඩින් බොයිස්ලා ටික හරි අපි දැන් පිටත් වෙනවා චමත් ගේ මේ වෙඩින් එක තියෙන තැනට ඒක තිබුණේ හික්කඩුව ලවංග හොටෙල් එකේ ඉතින් අපි එතනට ඇවිල්ලා තමයි මේ ඉන්නේ දැන් පොඩි වැස්සක් එක්කමයි අපි එතනට ආවේ මුදායිනේ තියෙන ලස්සන බීච් හොටෙල් එකක් මේක චමත් ලස්සනට වැඩේ ප්ලෑන් කරලා තිබුණා ඇත්තට ඒක චමත් උපතින්ම ඒකට මාරා දැක්සන් වීඩියෝ එකට ඉන්නේ මෙන්න මේ හැමදාම මේක හිටියේ චමත් ඇතුළට එනවා අපිටත් ලස්සන ලස්සන දෙයක් ඉතින් අපි තාසාවෙන් බලන් හිටිය මේක කුශාලි එනවා පළවෙනි පාරට වීඩියෝ එකට best times you my anomaly and I then next one තැනක් නෑ ඉතින් ආතල් නම් දෙනවා හැමදාම පේනවනේ අපිට පළවෙනි පාරට චයිනික හම්බුනේ මෙතන චයිනිකට එන්න බැරි වුණා මොකද යා වැඩ කරන ගමන් හිටියේ හොඳට හිටියේ කොල්ලෙ ඇටිච්ච දවලා මූණෙන් පේනවා අපිට බය මෙතන න පොඩ හිනා වුණා අනිත් හැම වෙලෙම බය තමයි තිබුණේ චමත් තිබුණා මම එහෙම කිව්වේ බොරුවට ඇත්තට චමත් මාරා කැමැත්තෙන් හිටියේ මේ අවස්ථාවට ඉතින් අපිත් මේ පළවෙනි පාරට මේක බලන් ඉන්නේ අපේ කොල්ලොන්ට නම් උනේ ඇත්තටම කැමරා මන්ස්ලට උදේ හෙලා ඒක තාසාවෙන් කරා මොනවා සන්ඩේ ඉවෙන්ට් එක චමත්ත කරගන්න පුළුවන් වුණා පොඩි වැස්සක් සෙට් වුණත් මාරම ලස්සන ඉවෙන්ට් එක ගියා අපි ලයිව් එකක් කරලා තියෙනවා දුලන ඔයාලට මොකද ඉතින් මේ අන්තිම මොහොත අපේ සමාජික කල්ලි ඉඳපු පළවෙනි කොල්ලා මේ අවස්ථාවේදී විවාහ ජීවිතයට පත් වෙන ඔයාලට මොකද ඉතින් මට මෙතෙන්ට මාර සතුටුයි අපේ සමාජික කල්ලියට පළවෙනිම කොල්ලා අපි මේ ගැන අපි කතා කරලා ඉන්නවා මචං අද දවසේ අද දවසම මේකට මේකම් කර මොගලුන් මොකද ඉතින් නගලුන්ගේ අදහස් මොනවාද මට තේරෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. අපේ කොල්ලොන් එක ෆොටෝග්‍රාෆ්ස් එක නම් මාරම ලස්සනට වදින්නේ නැති. අපිත් තාම ඇල්බම් එක දැක්කේ නැහැ මේ වීඩියෝ එක හදන වෙලාව වෙනකන්. හැබැයි මේ ෆොටෝස් ටික මට හිතෙනවා ලස්සනටම වැදෙන්නේ නැති මොකද මේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් උත් මාරම ලස්සනයි. කොල්ලොන්ට නටන්න බැරුව ඉන්නේ
ගන්න අත් එපා. ඉතින් EP එකක් අප්ඩේට් කරගන්නවා. අරේන්ජ්මන්ට්ස් ටික නම් මාරම ලස්සනට කරගෙන තිබුණා. මේසෙ උඩ පවා මාරම ලස්සන මේ කැන්ඩල්ස් ටික එහෙම. නිලන් මොකද හිතෙන්නේ ඔයගේ සින්දුවක් ප්ලේ කරනවා? අසගමනේ සින්දුව නම් අපි හැමෝම ආස සින්දුවක්. ඉතින් අපි හැමෝම මේක එකට සින්දු කිව්වා. අපි ආදිය පරි කෙලවර නෑ. දැන් මම බවෙකුත් වඩාගෙන ෆොටෝ එකක් ගත්තාම ඒකත් ඉවරයි. මුටරන් පුදුම අමාරුවක් තිබුණේ. අමාරුව සනීප වුණා මෙන්න මේ කෝල් එකෙන් පස්සේ. එයා කවුද කියලා අපේ ඊළඟ බ්ලොග් එකේ නම් බලාගෙන ඉන්නවා. මා සුන්දර සීනයක් මැව්වා, අප වට කර සීනයක් මැව්වා, ඔබ වගේ කර සීනයක් මැව්වා. ඉවර වෙන්නේ නැහැ අපේ සෙට් එකකට ඉන්න වෙලාවට. මෙන්න අපේ අල්ෆාගේ කතාව චමත් ඇන් කුෂාලි. I met him while we are studying in university school. කැම්පස් කාලේ අපි කිඩ්ස් ගැලවිලා කටින් බයින් හිටෙන මුන්නේ නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේක නේ. What life that he's a very good person and generous and most humble person I have ever met. Because when we got a problem, he always be with us and especially one thing, he has a good analytical skill. Not like others. Sometimes the database in drop කළා නම් දුක් ගන්න. වැඩක් තියෙනවා මෙයාගේ. ඒ වුණාට ඕවර්ඕල් he's a really good person and I think you got a diamond. වටිනා වස්තුවක් කියලා තේරුම් ගන්න. ඒනම් බඩ කඩුවලක් කියලා තේරුම් ගන්න. So and I would like to thank people who come here today and joy with us in this special moment and wish you both of you. Think couple dance ek චමත් මේ පළවෙනි පාරට ගෑනුල මේක එක්ක නටන්නේ කුෂාලිගේ ඉඳ. ඔයා බය වෙන්න එපා, ගෑනු ඩවුට් එකක් තියාගන්නත් එපා. ඒකයි පොඩ්ඩක් මේ ඔක්වර්ඩ් දිදීන නටන්නේ චමත්. සංගීත හැම නටුවේ කොල්ලොත් එක්ක විතරමයි චමත්. ගෑනුල මේක එක්ක නටුවේම නේ. සේ ඇත්තටම එන්ජොයි කරා. හරිම සතුටින් මේක දිහා බලන් හිටියේ. මේ චමත්ගෙන් කුෂාලිට හම්බෙච්ච සර්ප්‍රයිස් එක. චමත් නිලන් එක්ක එකතු වෙලා ලස්සන සෝංග එකක් කරලා තිබුණා. ඉවෙන්ට් එකේ කැමැතිම පාට් එක අනිත් ඔක්කොටම ඇත්තරම කැමති. හැබැයි මේක තමයි අපි කැමැතිම පාට් එක. මොකද අපි හැමෝම ඩාන්ස් කරන වෙලාව මේක.
මේටික මම පොඩ්ඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරුවා මොකද මේටික එහෙම බලන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා ඔන්න කෑගල්ලේ ඩාන්ස් එක මේ ඉන්නේ කුෂාලිගේ යාළුවෙක් එයාව එයාගේ අනිත් යාළුවෝ ටික දාලා ගිහිල්ලා පව් වැඩි වැඩේනම් මාරම ලස්සන්ට ගියා කුෂාලි චමතුගේ ඒ වැඩේ නම් ලස්සන්ට ප්ලෑන් කරගෙන තිබුණා ඔන්න ඉවෙන්ට් එකේ අන්තිම හරිය ඉවෙන්ට් එකේ ලස්සනම හරියක් මේක ඇත්තටම අපි මේක සෑහෙන එන්ජොයි කරා බලන් ඉඳලා හරිම ලස්සනයි ඇත්තට චමත් දන්නේම නෑ පව් බබා එහෙම තමයි ලස්සන ඉවෙන්ට් එක ඉවර වුණේ අපි ඊට පස්සේ හික්කඩුවෙන් පිටත් වෙලා ආව රෑම කොළඹ ගෙදරෙන්න හයි ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් වෙලාව 1යි කාලයි චමත් ගෙඩින් එකට ගිහිල්ලා එන ගම වෙලා අපි ආවා අපේ ස්පෙෂල් තැනක් අපි අපේ ස්පෙෂල් තැනක් අපි කට්ටි හම්බෙච්ච තැනක් අපි ස්ට් එක ඉවර කරමු ස්ට් එක තමයි අපි තා අපි කට්ටි හම්බුන තැන දැන් අපි ඒකේ හම්බුන පළවෙනි සමාජිකයා අද බෙන්දුව අද නෙමෙයි ඇත්තටම ඊයේ දැන් වෙලා 1:10 පාලයි ඉඳ අද 24 26 නෙමෙයි 27 නේ 27 27යි 26 දින ඔහු විවාහ දිවියට සම්ප්‍රාප්ත වුණා ඔහුට ඉතින් ඊතා දීර්ඝ යුග දිවියකට අපි සුබ පතනවා අල්ෆා මොනවා හරි කියන්න සමාජිකයා විදියට නිවිවටම ලොකු නායකයා විදියට පට්ට නිවිවටේ ඉන්නේ නැහැ අරක්කෝ ගන්න චමට්ට ඉතා දීර්ඝ 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 ඉනිමක් ක්‍රීඩා කිරීමට ටෙස්ට් ඉනිම් දෙක තුනක් එක දිගට ගහන්න ටෙස්ට් මැච් පහක් විතර ගහන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝ 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 විවාහ ජීවිතයක් සඳහා දීර්ඝ විවාහ ජීවිතයක් සඳහා අපි සුබ වාර්තනා ගන්නවා ඉලන්න ඉලන්න ඔය තෙන්න පන් යකෝ ලයිට් එක ඇල්ලුවේ මෙයා මෙච්චර ගැල්ලුවේ මම තමයි ලයිට්ස් දැම්මේ කියන්නේ ඉතින් ඔයාගේ සතුට ප්‍රකාශ කරන්න. ඉතින් මේ වටේ ලයිට් එක ගහන්න හම්බුනා. සතුටුයි මට මේ ලයිට් එක හම්බුනා. රිසෙප්ෂන් එකේ අක්කා මැසේජ් එකක් දානකම් බලාගෙන ඉන්නවා. දානකම් බලන් ඉන්නවා. නිහඬ ඉරුවා. නිහඬ ඉරුවා මොනාර කියන්නේ? නිහඬ ඉරුවා. මොනවද කියන්නේ? චමත් ගෑස් වල වැඩි වෙලාවක් දුවන්න ඕනේ. නෑ නෑ වැඩියෙන් රෙඩා පොට් කරන්න වාසනාව ලැබේවා. වැඩි වැඩිය රෙඩා පොට් කරන්න වාසනාව ලැබෙනවා. ෂිට් එක ළඟින් අපි ඉවර කරනවා අපේ බ්ලොග් එක. ඉතින් ඔහම තමයි අපේ vlog එක ඉවර වුණේ ඊළඟ vlog එකෙන් ආයේ හම්බ වෙමු